යලිත් විදුලි ගාස්තු හෙළ නැංවීම සම්බන්ධයෙන් වන යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට දැඩි මතභේදාත්මක තත්ත්වයක් මතුව ඇත්තේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා එම විදුලි බිල්පත් ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට විරෝධය පළ කිරීම හේතුවෙන් මෙලෙස විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් එම කොමිසම වෙත කැබිනට් මණ්ඩලයෙන් සහ ලංකා විදුලි බල මණ්ඩලය මගින් යෝජනා දෙකක් ඉදිරිපත් වූ අතර කැබිනට් මණ්ඩලය විසින් සිදු කරනු ලැබූ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට එම කොමිසම තීරණය කරනු ලැබුවේ එම යෝජනාව නීති විරෝධී බවට පවසමින් ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද 166ක ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් සලකා බැලීමට එම කොමිසම කටයුතු කරනු ලැබුවා එවැනි පසුබිමක් තුළ මහජන උපයෝගිතා කොමිසම විසින් තවත් විදුලි ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබූ අතර එම යෝජනාවට අනුව සිදුකරන ගාස්තු සංශෝධනයේ ඌයේ 36ක් මෙම විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් පසුගියදා විදුලි බල මණ්ඩලය සහ මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකින් අතර සාකච්ඡාවක් පැවැත්වූ අතර එම සාකච්ඡාවේදීද අවසන් එකඟතාවයකට පැමිණ තිබුණේ නැහැ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විසින් ජාතික සභාවට දැනුම් දෙනු ලැබූ අතර එහිදී කතානායකවරයා දැනුම් දී තිබුණේ මේ සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද දිනේ ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි. එනු මහජන උපයෝගිතා කොමිසමේ විදුලි ගාස්තු පිළිබඳ අංශය විසින් යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව එම කොමිසමේ අනුමැතිය සඳහා ඊයේ ඉදිරිපත් කර තිබුණා. එම යෝජනාව සඳහා එම කොමිසමේ සභාපතිවරයාගේ දානුපැතිය ලැබී ඇති පසුබිමක එම කොමිසමේ සෙසු සමාජිකයන් වන නීතිඥ චතුරිකා විජේසිංහ, ඩග්ලස් නානායකරහ, එස්.ජී. සේනාරත්න යන මහත්ම මහත්මීන් විරෝධය පළ කර ඇති අතර එම සමාජිකයන් විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කර ඇති විදුලි ගාස්තු යෝජනාව වෙත අනුමැතිය ලබා දී තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ ඉදිරිපත් කළ මෙම යෝජනාවෙන් ගෘහස්ථ අංශයේ ඒකක 90ට අඩුවෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයින් වෙත 250ක ගාස්තු වැඩි කිරීමක් සිදුවන බවයි ජනක රත්නායක මහතා පෙන්වා දෙන්නේ. මේ සම්බන්ධයෙන් විමසීම සඳහා ස්වර්ණවාහිනී පත්‍රයේ වැඩසටහන මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගෙන් විමසීමක් සිදු කළා. යෝජනා කාපුවාම අපි කරන්න ඕන මහජන උපදේශනය. උපදේශනය ඉවර යටින් තිබ්බා ඒ සඳහා විශාල ත්‍රිසක් ඇදලා තිබ්බා යෝජනා ඒ සියුම යෝජනා කළකල බලලා අපි පෙරේදා දිනේදී විදුලි බිල සංශෝධනය කරන අංශයේ මගින් ඉවර තිබ්බා ඒක ෆයිනල් රෙකමෙන්ඩේෂන් එක ඒක මම අනුමත කරලා අනිත් සාමාජිකයන් ඉදිරිපත් කරපුවාම මේක අපි මේව තමයි කළ යුත්තේ කියලා එතන ඉන්න පත්වලා දින මේ අලුතෙන් සාමාජිකයන් දෙන්නේ පත්වලා ඉන්න එක තමයි ගද්දේ නානායකකාර කියන සාමාජිකය ඒ වගේම එස්.ඩී. සේනාරත්න කියන සාමාජිකය තරණ සාමාජික අවශ්‍ය වෙන චතුරිකා විජේසිංහ කියන මේ සාමාජිකයන් තුන්දෙනා එකතු වෙලා විදුලි බල පනතට සහ මහජන උපයෝගිතා පනතේ තියෙන තීරණ කොන්දේට උල්ලංඝනය කරලා මහජන උපයෝගිතා කොමිසමේ මේ විදුලි සංශෝධනය කරන දෙපාර්තමේන්තුවෙන් දුන්න රෙකමෙන්ඩේෂන් කිසිම දෙයකට කිසිම දෙයක් බලන්නේ නැතුව විදුලි බල මණ්ඩලයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනාව කිම කිවිසකයක් නැතුව නීති විරෝධීව साक्षाकोदी මෙම විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය මීට පෙර පැවසුවේ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාවට අනුමැතිය හිමි වුවහොත් විදුලි කපාදුවකින් තොරව අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දිය හැකි බවයි. විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පළ කර සිටියේ මෙවන් අදහසක්. ජනතාවට පේන්න බොරුවට ඇදපු කබ ඇදිල්ල බොහෝට අදවසන් වෙලා අද සිට රටේ ජනතාවට ඔය කින්ද 166කින් කියන විදුලි බිල වැඩිවීමේ නියමිතව තිබෙනවා. තාම විදුලි බිල ගැන නිශ්චිත තීරණයක් ගන්න අද එහෙම තියදී අනු තීරණයක් කරන් අද සිට විදුලි කපන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අද සිට කපන පෑ ගන්න ජනතාවට අල්ලසක් විදියට නවත්තලා ජනතාව කැමැත්ත ගන්න තමයි මේ උත්සාහ කරන්නේ.